ගර්භිණී භාවේ බලාපොරොත්තුවෙන් සිටින ඔයාලා අපේ මින්ඩෝ එඩ්මිස් YouTube channel එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අද කතා කරන්න යන්නේ මං කලින් කතා කරපු මාතෘකාව කාලට මතක ඇති අපේ ශරීරයට අහිතකර රෝග රැසක් වැළඳෙන පිප් කරන කුස්සියේ කරන වැරදි කියන්නේ නිදන්ගත රෝගවලට අත්වනන කුස්සියේදී කරන වැරදි. ඉතින් මේ මාතෘකාවට අදාළව තුන්වන කොටස විදිහට මම අදගෙන ආවා ඔයාලට වැදගත් දෙයක්. මම අද සඳහන් කරන්න යන්නේ ගොඩක්ම ඔයාලා නොදැනුවත්ම ඔයාලටින් සිදුවන වරදක්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි යමු වීඩියෝ එකට. ඔයාලා පොල් ඔයාලා පොල් ගාලා ගන්නකොට ඔයාලටින් සිදුවන ලොකුම අහිතකර සෞඛ්‍යට අහිතකර දෙයක් විදිහට ඔයාලා පොල් දෙකට බිඳලා ඔයාලා පොල් ගාගෙන යනකොට ඒ පොල් වල පොල් කට්ටේ අග කොටස වෙනකම්ම ගා ගන්න පුළුවන්. ඒ කියන්නේ දුඹුරු පාට කුරුටු වගේ ගැලවිලා යනකම්ම ඔයාලා ඒක හිරමණයකින් පොල් චූටියට ගා ගන්න පුළුවන්. අපතේ යවන්නේ නැතුව ඔයාලා ඒ දේ කරනව ඇති. ඉතින් මේ පොල් බෑවේ පොල් බෑයේ සමා වෙන්න පොල් වල අකටම යනකම් පොල් කට්ටත් එක්කම ගා ගන්නකොට ඔයාලට ඒවා ගොඩක් සෞඛ්‍යට අහිතකර වෙනවා. ඉතින් මේ වගේ කටු පොල් කියන දේ ගොඩක්ම ශරීරයට අහිතකරයි. ඉතින් මෙහෙම කරාම කටු පොල් ඔයාලගේ ආහාරවලට එකතු වෙලා ශරීරගත වෙනවා. ඉතින් මේ පිළිකාකාරකයක් වශයෙන් ක්‍රියා කරන දෙයක්. ඉතින් ඔයාලා පොල් ගානව නම් සෞඛ්‍ය සම්පන්න සිටීමට ඒගෙන සැලකිලිමත් වෙලා පොල්වල අගටම යනකම් පොල් කට්ටේ දුඹුරු පාට කොටස් ගැලවිලා යනකම්ම ගා ගන්න නැතුව ඒ සීමාවට එනකම් ගාලා නතර කරලා සුදු පාටට පොල් ටික ගාගෙන ඔයාලගේ ආහාරයට එකතු කරගන්නව නම් ගොඩාත්ම සෞඛ්‍යයට හිතකර වෙනවා. ඉතින් මේ ගැන ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ඔයාලා මේ කටු පොල් වලින් හදන ලද වගේ විවිධ ආහාර මේවා විවිධ ආහාරවල අඩංගු වෙනවා. ඉතින් විශේෂයෙන්ම නෙෂ්ට මෝල්ට් වැනි දේවල් ඔයාලා පානය කරනවා නම් ඒවවලත් මේ කටු පොල් කියන දේ අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ වගේන් වලකින්න ඕන. පුළුවන් තරම් ඔයාලා කිරි පිටි වර්ග බොන්න ඇතුව ෆ්‍රෙෂ් මිල්ක් වගේ එළ කිරි වගේ දියර කිරි භාවිතා කරනවා නම් ගොඩක්ම සෞඛ්‍යයට හිතකර වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. තවත් මේ වගේ වැදගත් කරුණු මං ඉස්සරහ වීඩියෝ වලදීත් අරගෙන එනවා. මං කලින් කතා කරපු කුස්සියේදී සිදු කරන සෞඛ්‍යයට හිතකර වැරදි කියන මාතෘකාවට අදාළ වීඩියෝ දෙකක් තියෙනවා. දෙකම අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි.